ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කූට ලේඛන සකසා අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් ශෂි වීරවංශ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණේ ඉක්ොත් නිජහපාලන රජයේ සමයේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද මෙම නඩුවේ තීන්දුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් ප්‍රකාශයට පත් කළා. එය අනුව අදාළ චෝදනාවට වරදකර වූ හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂි වීරවංශ මහත්මියට වසර දෙකක බරපතල සිරදඬුවමක් නියම කළා. ඊට අමතරව විත්තිකාර වීරවංශ මහත්මියට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව මාස 6ක සිරදඬුවමක් නියම කරන බවටද නියෝග කර තිබෙනවා. සිය නිලමැදිරිය තුල දීර්ඝ ලෙස තීන්දුව ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් විත්තිකාරිය සිය සන්තකයේ තබාගෙන සිටි බවට නඩු විභාගයේදී කරුණු තහවුරු වී ඇති බවයි. විත්තිකාරියට එල්ල වී තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවත් ඒ අනුව ඇය අදාළ චෝදනාවට වර්ධකාරිය වන බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ විත්තිකාර ශෂි වීරවංශට මෙම ක්‍රියාව සිදු කිරීම සඳහා ආගමන සහ විගමන පාලකවරයාගේ සහය ලැබී ඇති බවද නඩු විභාගයේදී කරුණු අනාවරණය වූ බවයි. විත්තිකාරියට දඬුවම් ප්‍රකාශ කිරීමට මතෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශපාලඥයෙකුගේ බිරිඳක් වශයෙන් විත්තිකාරිය සිය නිල බලය සහ තනතුරු බලය භාවිත කරමින් සිදු කර තිබෙන මෙම ක්‍රියාව අනුමත කළ නොහැකි බව සඳහන් කළා. විත්තිකාර වීරවංශ මහත්මිය මෙම රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ එක් දින සේවය යටතේ බවත් එහෙත් එය ලබා ගැනීම සඳහා ඇය අදාළ කවුළුව හමුවට පවා ඉදිරිපත් වී නොමැති බවත් පෙන්වා දුන් ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව ඇය එම ගමන් බලපත්‍රය කෙටි මාර්ගයකින් ලබා ගැනීමට කටයුතු කර ඇති බවටද චෝදනා කර සිටියා. එහෙත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කරන බව විත්තිකාර ශෂි වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමු වේ සඳහන් කළා. විත්තිකාරිය සන්තකයේ තිබූ ගමන් බලපත්‍රය අවිධිමත් එකක් නොවන බවට ආගමන සහ විගමන පාලකවරයා පවා නඩු විභාගයේදී සාක්ෂි දෙමින් පිළිගෙන තිබූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. විත්තිකාරිය අවිවාහක දරුවන් දෙදෙනෙකුගේ මවක් බවත් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලටගෙන ලිහිල් අයිරින් කටයුතු කරන ලෙසත් වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා. දෙපාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සැලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව වීරවංශ මහත්මියට වසර දෙකක සිරදඬුවමක් නියම කළ අතර මෙම නඩු තීන්දුවේ පිටපතක් අවශ්‍ය පියවර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරනු ලෙසත් පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ විත්තිකාරියට අදාළ නීති විරෝධී ක්‍රියාව සිදු කිරීමට ආධාර අනුබල ලබා දුන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙම තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරනු ලෙස තමන්ද අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි. අනතුරුව සිරදඬුවම් නියම වූ ශෂි වීරවංශ මහත්මියගේ නීතිඥවරුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදී ඇය අපමත මුදාහරණ ලෙසයි ඉල්ලීමක් කළේ. එම අප ඉල්ලීමද අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතා ඉදිරියේ කැඳවනු ලැබුව අතර අදාළ අප ඉල්ලීම ලැබුණ 30වැනිදා සලකා බලන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. සාමාන්‍ය මෙවැනි දඬුවමකට අභියාචනාවක් කළ පමණින්ම අප ලබා ගැනීමේ හැකියාව බොහෝ වෙලාවට තියෙනවා. නමුත් අද මහේස්ත්‍රාත්තුමාට වෙනත් කටයුතුර යෑමට සිදු වුණු නිසා හවස්වරුවේ මේ නඩුව ගැනුනේ නැහැ. සවුඳ දිනේදී අප ලබා ගන්න පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනතුරුව ශෂි වීරවංශ මහත්මිය කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියා.